අපිට දැනුම් දෙන අපේම හදමු රට මගින් පටන් ගමු. ඉරානය ඉලක්ක කර ප්‍රබල බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වුණා. විදේශ මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් ඇති බවයි. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධිකයි. විදේශ මාධ්‍ය පවසන පරිදි ඉරානයේ කර්ම නගරයේ ඉලක්ක කර බොම්බ පිපිරීම් දිත්තේ සිදුව තිබෙනවා. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි පැවසෙන්නේ. ඉරානයට විශේෂ දිනයක් වූ අතර එම දිනේ ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මීට වසර 4කට පෙර එනම් 2020 වසරේදී අසල්වැසි ඉරාකයේ ඉලක්ක කර ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරානයේ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන කාසිල් සොලේමානි ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රහාරය හෙළා දකිමින් සහ ජෙනරාල්වරයා අනුස්මරණය කරමින් ඉරාන වැසියන් විශාල පිරිසක් කර්ම නගරයේ පීටී අදාළ ජෙනරාල්වරයාගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයේ ඉදිකර ඇති ස්මාරක අභියසට එක් රැස්ව සිටියා. විදේශ මාධ්‍ය පැවසුවේ ඉරාන වැසියන් සිය ගණනක් එම ස්ථානයට එක් රැස් වෙමින් සිටියදී අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනීට පසු එරට බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ ජෙනරාල් කාසිල් සොලේමානි. 2020 වසරේදී ජෙනරාල් කාසිල් සොලේමානි ඝාතනය කිරීම සඳහා අනලබා දුන් එවක හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සොලේමානිව හඳුන්වා දී තිබුණේ ලොව සිටින අංගකේ ත්‍රස්තවාදියා ලෙසයි. ඉරානයට මෙම ප්‍රහාරය එල්ලවීමත් සමග මැද පෙර දිග කලාපයේ අර්බුද රැසකට ඇද දමා ඇතැයි විදේශ මාධ්‍ය පවසනවා. ඉරානය මේ වන විට සිටින්නේ ගාසා යුද්ධයට කොයි මොහොතක හෝ මැදිහත් වන බවට ඊශ්‍රායලයේ ප්‍රමුඛ සිය ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට අනතුරු ඇඟවීමක් සිදු කරමින්. ගාසා ගැටුම් හමුවේ ඉරානය සහ ඊශ්‍රායල අතර පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්. එය මේ වන විට රාජතාන්ත්‍රික අර්බුදයක් දක්වා තීව්‍ර වී තිබෙනවා. එම තත්ත්වය තවත් අවුලුවාලමින් ඊශ්‍රායලයේ ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් සංවිධානය නියෝජ්‍ය නායකයා මිය ගියා. එහි වගකීම ඊශ්‍රායලයේ නිල වශයෙන් බහරගෙන නැතත් හමාස් සංවිධානය ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය අදාළ සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන්නේ ඊශ්‍රායලයටයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ගාසා යුද්ධයට මැදිහත් වී මැද පෙර දිග කලාපය තුළ යුද ගැටුම් වර්ධනය වනු ඇතැයි ලොව ප්‍රබල රටවල් බියපළ කරනවා. එබැවින් ජාත්‍යන්තර නායකයන් රැසක් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ලෙබනනයේ ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර වහා නවත්වන ලෙසයි.